ඇත්තම අර්බුදකාරී අවස්ථාවක තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙන්නේ. අර්බුදයන් කියන එක ලෝකේ කොයි රටකට පොදු අර්බුදයක්. ඒ වගේම අර්බුද කියන දේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි පළමුවෙන් බලය පිටවන්නේ පළාත් පාර්ලිමේන්තුවන්නේ 2018. ඊට පසු විශාල පරිශ්‍රමයකින් පස්සේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම පිණිස ලක්ෂ 69ගේ විශ්වාසය දිනු සෞභාග්‍යයේ දැක්ම රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කර්ණියට ගෙනෙමින් අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වීමත් වෙනවා. ඒ අවස්ථාවෙත් අපි අනපේක්ෂිත අර්බුදයකට රටම පත් වෙනවා. අපි බලාපොරොත්තු වුණේ කිසිම විටක මේ කොරෝනා වසංගතය කියන මේ ජාත්‍යන්තර අර්බුදය ලංකාවට එයි කියලා ලෝකෙට එයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ඒක කලමනාකරණය කරගන්න අධ්‍යක්ීම් තිබෙත් නැහැ. හැබැයි රටක් විදියට අපේ නායකත්වයත් එක්ක ගිහිල්ලා මේ අර්බුද ඉතාම මැනවින් කලමනාකරණය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එන්නත්කරණයට එන්නත් හදපු රටවල් වල පවා තාම සම්පූර්ණ එන්නත්කරණය කරගන්නට බැරි වෙලා තිබෙද්දී පළවෙනි එන්නත් මාත්‍රාව 100%කට ආසන්න ප්‍රමාණයකින් ලබා දෙන්න, දෙවෙනි එන්නත් මාත්‍රාව 90% ප්‍රමාණයකින් ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. තුන්වෙනි එන්නත් මාත්‍රාව දැන් 50% ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒ තුලින් රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සියල්ලම රජයක් විදිහට අරගෙන තියෙනවා. ඒ වගේම රටේ ජනතාවට අවශ්‍ය සියලුම තුන්වෙනි එන්නත් මාත්‍රාව දැන් ගෙනල්ලා තියෙන්නේ. ඒක ගැනීම සම්බන්ධයෙන් යම් කිසි පිරිසක් මැලි වෙනවා නම් උන්ට කියන්න තියෙන්නේ මේ එන්නත්වල කාල සීමාව එක්තරා කාල සීමාවකදී අවසන් වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ නොමිලේ ලබා ගන්න හැකියාවක් ලැබෙන එකක් නැති වෙයි. ඒ හින්දා හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීම අවශ්‍යතාවය මේ අවස්ථාවේ අවධාරණය කරන විශේෂයෙන් මේ ඔමික්‍රොන් ප්‍රභේදය රට තුළ පැතිර යන අවස්ථාව. ඒ වගේම එංගලන්තයෙන් අපිට ආරංචි වෙනවා අලුත් ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද දෙක එකතු වෙලා අලුත් ප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා කියන එක. ඒ වගේම වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඇතුළු වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා මේක ඔමික්‍රොන් වලින් පස්සේ මේ කොරෝනා වසංගතයේ ලෝකේ තුරන් වෙනවා කියන්නට සාධකතාව නැහැ කියලා. ඒ හින්දා මම හිතන්නේ ජනතාව තමන්ගේ ඉන්නත ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කළ යුතුයි කියන පණිවිඩය මේ අවස්ථාවේ ලබා දෙනවා. ඒ වගේම රටේ විදුලි අර්බුදයක් තියෙනවා, ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒ වගේම ඒ සියල්ලම මැනවින් කලමනාකරණය කර ගැනීම සඳහා දක්ෂ නායකත්වයක් අපිට ලැබිලා තියෙනවා. අපේ නායකත්වයේ කවදාවත් අර්බුද හමුවේ පලා ගියපු නායකත්වයක් නෙවෙයි. ඒ හින්දා මේ අර්බුද කලමනාකරණය කර ගැනීම සඳහා අවස්ථානුකූලව ගන්නට ඕනේ උපරිම ක්‍රියාමාර්ග ගැනීම ජනතාව වෙත සහන සැලසීම සඳහා කැප වෙලා ඉන්නවා. ඒ වගේම මම කියන්නට ඕනේ මේ යුක්‍රේන් අර්බුදය. මේකත් මම හිතන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති මොහොතක ඇති වෙච්ච අර්බුදයක්. ඒකේ දේශපාලන පැත්ත කෙසේ වෙතත් ඒකේ ආර්ථික මේ පැත්ත මම හිතන්නේ අපේ රටකට බලපාන. මේ රුසියාවත් එක්ක ගනුදෙනු කරන රටවල් සියල්ලටම මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ එක්සත් ජාතිගේ සංවිධානයේ මේ සම්බාධක පනවනකොට වෙනත් රටවලින් රුසියාවත් එක්ක කරපු ගනුදෙනු කරන්නට වෙනවා. ඒ ගනුදෙනුත් එක්ක දැනට අරාබිකරෙන් තෙල් ගන්න රටවලට ඒ තෙල් සැපයීම කරන රටවලට ඊට වැඩි ඉල්ලුමක් ලැබෙනවා. මේ ඉල්ලුමට අවශ්‍ය සැපයීම සකස් කර ගැනීම නොහැකිවීම තුළ තෙල් මිල අනිවාර්යෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්ින්න පුළුවන්. මේ සියල්ලම අපිට කලමනාකරණය කරගන්න වෙනවා. අපි තෙල් නිපදවන්නේ නැති රටක් විදියට. ඒ හින්දා මම හිතන්නේ මේ අර්බුදයන් ජය ගැනීම සඳහා විශේෂයෙන්ම ලොකු වගකීමක් රජයේ කරපිට තියෙනවා. හැබැයි රජය ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මේ විදුලිය කැපීම සම්බන්ධයෙන් මම යමක් කියන්නට ඕනේ පසුබිම් මන්ත්‍රීවරයෙක් විදිහට, පසුබිම් නියෝජනය කරන මන්ත්‍රීවරු දෙනෙක් විදිහට අපි දෙන්නම ඉතින් පැමිණ සිටින්නේ. පසුබිම් කියන්නේ ආණ්ඩු පක්ෂයේ බලවත්ම කණ්ඩායම. කැබිනට් ඇමතිවරු 30යි, රාජ්‍ය ඇමතිවරු ඉන්නේ 40යි. හැබැයි පසුබිම්වල 44ක් ඉන්නවා. ඒ හින්දා මේ පසුබිම් කියන දේවල් සමහරව අවඥාවෙන් බැහැර කරන්න උත්සාහ කරාට මම හිතන්නේ අපි හැමදේම කල්වැල් බලලා ආණ්ඩුවත් ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව නිසිමාර්ගයේ යෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වල මාධ්‍ය වලට ඇවිල්ලා කිව්වේ නැතුවට ආණ්ඩුව ඇතුළේ ඉඳලා ක්‍රියාත්මක වෙන කණ්ඩායම්. පසුගියදා අපේ පසුබිම් මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේදී මහජන උපවේක්තා කොමිෂන් සභාවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවේචනයක් කරනවා. ඒ විවේචනය කරේ සාධාරණ. මොකද අපි බොහොම අමාරුවෙන් මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන ආණ්ඩුව පත් කරගෙන මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. නමුත් එකිනෙකා මාධ්‍ය වලට ඇවිල්ලා පරස්පර ප්‍රකාශ කිරීම තුළින් රජයේ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මහජන උපවේක්තා කොමිෂන් සභාවය පෙබරවාරි 15 වූ ආසන්න දිනයකදී කියනවා මාස 3කට විදුලිය කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ පහුවද ඇවිල්ලා කියනවා පැයක් කපනවා දෙකක් කපනවා කියලා. මේ ආයතන තියෙන්නේ Tamanට හිතෙන හිතන වෙලාවට විදුලිය කපන්නට නෙවෙයි.
අපි දන්නවා ඩොලර් අර්බුදේ ඒ වගේම ඉන්ධන අර්බුදේ මේවා කලින් අපි දැන හඳුනාගෙන ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි මේ ආයතන වලින් කරන්නට ඕනේ. නැවක් ආවට පස්සේ තෙල් නැවක් ආවට පස්සේ විදුලිය කැපීම නවත්වන්න තෙල් නැව පිස්සු වෙනකොට විදුලිය කපන්න පටන් ගන්නත් නෙවෙයි. මේ අර්බුදයේ කාලාන්තරයක් තුළ කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය විදියට දීර්ඝ කාලීන සැලැස්මක් තියෙන්න ඕනේ. අද පැය 5යි, හෙට පැය 6යි, පහුවදාට එක විදුලිය කපන්නේ නැහැ. මේ වගේ විකාරයක් කරන්නට මේ වගේ ආයතන තිබිය යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. මේක මගේ පුද්ගලික මතය. මොකද රාජ්‍ය ආයතන නිලධාරීන් අපි පත් කරලා තියෙන්නේ රජයත් එක්ක රජයේ අපහසුතාවයට පත් නොවන ආකාරයට ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කරන්න. එතන මම හිතන්නේ මේක මේ අවස්ථාවේ අවධාරණය කළ යුතුයි. අපි කවදාවත් කාගේවත් කටවහන්නට නෙමෙයි කතා කරන්නේ. හැබැයි කතා කරනදී සීමාන්තිකව අවශ්‍ය විදිහට කරලා බුද්ධිමත්ව කටයුතු කරලා ඒ අවශ්‍යතාවයන් කළමනාකරණය කරගත යුතුයි කියන මතය තමයි ඉන්නේ. ඒ වගේම විශේෂයෙන් මාධ්‍ය වේදින් විදිහට තමුන්නාන්සලා ඇත්තරම අහුගේ කාලේ තිබ්බට වැඩිය මම දකිනවා ධනාත්මක විදිහට මේ කෘෂිකාර්මික අහුගේ කාලේ තිබ්බ අර්බුදය එහි ප්‍රතිඵලත් එක්ක දැන් කළමනාකරණය කරමින් මාධ්‍ය වාර්තාකරණයට පෙළඹිලා තියෙනවා. මොකද අපි දැක්කා ඔය නාමල් කුමාරලාගේ ව්‍යාපාර තුල රැවටිච්ච ගොවියෝ ඔවුන්ගේ කුපුරුටික් කරේ නැහැ. නාමල් මේ කරුණාරත්නලත් එක්ක එකතු වෙච්ච ගොවියෝ ලැබිච්ච පොහොර ටික විනාශ කරමින් මාධ්‍යවල සංදර්ශන කරා. හැබැයි කම්මැලි නැති ගොවියෝ ටික කාබනික පොහොරක් යොදාගෙන තමන්ගේ වගාවන් ඉතා උපරිමෙන් ශක්තිමත් විදිහට කරලා හොඳ ආදායමක් ලබාගෙන තියෙනවා. මම නියෝජනය කරන හේවැහැට ආසනේ එලෝඩ් ගොවියට පහුගිය කාලවල නොලැබිච්ච ආදායමක් මේ අවුරුද්දේ ලබා ගැනීමේ හැකියාව ලැබුණා. එහෙනම් මම හිතන්නේ කම්මැලි නැති ගොවියත් එක්ක ඉදිරි අනාගතයේ සුරක්ෂිත කිරීමේ ආහාර සුරක්ෂණ භාවය ඇති කිරීමේ රජයේ වැඩ පිළිවෙලත් එක්ක සියලු දෙනාම එකතු වෙලා දින මාධ්‍ය වේදිකාවත් එක්ක වෙලා ඉන්නවා දැන්. එහෙනම් ඔබතුමුන්නාන්සලාට ඒකට ස්තුතිය ප්‍රකාශ කරමින් මම නැවතුනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය